वीजीय प्रकाशन वाले कुड़ाम पुदु गुणाकार रहे मुकदमे कुड़ा पुदु गुणाकार रहे किया लकियाँ ने संख्या कहिपे का कुड़ाम पुदु गुणाकार रहे किया लहाँदुन वाने एम संख्या सियाल्ले में बेदने कुड़ाम संख्या वटाई कोहोमदे दैन मेवागे संख्या कहिपे दुन्ना में कुड़ा पुदु गुणाकार रहे होयाने पे बालमु पालमें में एक एक संख्याव प्रथमक साधक वल गुणत्याक लेस लिया गन्न ओने ईट पस्से साधक बल वशयेन दक्वा गन्न ओने तुंगेनुव ए सैम साधकेकम विशालम बल तोरगेन एवा गुण करला कुडा पुदु गुणाकारे लबा गन्न पुलुवन अपे उदाहरणेकिन बलमु 6 10 16 मेके कुड़ा पदु गुणाकारे होयान्ने कोहोमद कियला दैन मे संख्या टिक प्रथमक साधक वल गुणितयक विदिहट लिया गन्न ओने अपि गमु 6 10 16 अपिट 6 लियन्न पुलुवन 2 වැඩි කිරීම 3 කියලා ඒ වගේම 10 අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 5 කියලා 16 ලියන්න පුළුවන් අපිට 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 දැන් මේ සාධක බලවල ගුණිතයක් විදිහට ලියා ගන්න ඕනේ අපිට දැන් පේනවා මේ 16 කියන එක 2 4 බලය කියලා ලියා ගන්න පුළුවන් දැන් අපි කරන්න ඕනේ කුඩා පොදු ගුණාකාරය හොයද්දී මේ එකිනෙකට වෙනස් සාධකවල විශාලම බලවල ගුණිතය ලබා ගන්න එක දැන් 2 බැලුවොත් 2 4 තමයි විශාලතම බලය ඊට පස්සේ 3 5 මේ වල බල 1 වෙනවා දැන් අපි කුඩා පුදු ගුණාකාරය ගත්තොත් 6 10 16 කියන එකේ මේ ආකාරයෙන් එක දක්වන්න පුළුවන් එම නිසා කුඩා පුදු ගුණාකාරය සමාන වෙන්නේ මේ එකිනෙකට වෙනස් සාධකවල විශාලම බලවල ගුණිතයට 2 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 අපිට මේක සුළු කරලා පිළිතුර ලබා ගන්න පුළුවන් අවසාන පිළිතුර දෙසිය 40යි දැන් අපි බලමු වීජ්‍ය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද කියලා මේකෙත් කලින් පියවර වගේමයි පළවෙනියෙන් කරන්නේ දී ඇති ප්‍රකාශනය සාධකවලට වෙන් කරගන්නවා ඊට පස්සේ සාධක බල වශයෙන් ලියා ගන්නවා ඊට පස්සේ එකිනෙකට වෙනස් සාධකවල විශාලම බල තෝරාගෙන ඒවා ගුණ කිරීමෙන් කුඩා පොදු ගුණාකාරය ලබා ගන්නවා අපි බලමු දැන් උදාහරණයකින් පළවෙනි උදාහරණය මම ගන්නවා 2a වර්ගය 8ab 12b ගණය මෙහි කුඩා පොදු ගුණාකාරය සොයන්න දැන් අපි මුලින්ම කරන්නේ මේ එක් එක් ඒවා සාධක වලට වෙන් කරලා ලියා ගන්නවා 2a වර්ගය 8ab 12b ගණය 2a වර්ගය අපිට ලියා ගන්න පුළුවන් 2 වැඩි කිරීම a වර්ගය කියලා ඒ වගේම 8ab කියන එක අපිට ලියා ගන්න පුළුවන් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම a වැඩි කිරීම b දැන් අපිට 12b ගණය ලියා ගන්න පුළුවන් 2
වැඩිකිරීම 2 වැඩිකිරීම 3 වැඩිකිරීම b ගණය දැන් මේ සාධකවල බලවල ගුණිතයක් විදිහට ලියාගත්තොත් 2a වර්ගය කියන එක ඒ විදිහමයි 2k බලය වැඩිකිරීම a වර්ගය 8ab කියන එක අපිට ලියා ගන්න පුළුවන් 2a 3a බලය වැඩිකිරීම a වැඩිකිරීම b 12b ගණය කියන එක අපිට ලියා ගන්න පුළුවන් 2k වර්ගය වැඩිකිරීම 3 වැඩිකිරීම b ගණය මේ දැන් අපි ලියපු දේ එක සැරේ ලියා ගන්න පුළුවන් නම් ඒත් හොඳයි දැන් එකිනෙකට වෙනස් සාධකවල විශාලම බල තෝරගන්නවා දැන් අපිට කුඩා පොදු ගුණාකාරය ලියන්න පුළුවන් එම නිසා කුඩා පොදු ගුණාකාරය සමානයි අපි තෝරගත්ත බලවල ගුණිතය 2 3 බලය 3 a වර්ගය b ගණය මේක සුළු කරොත් අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් 8 ගුණ කිරීම 3 ගුණ කිරීම a වර්ගය ගුණ කිරීම b ගණය ඒක සමාන වෙනවා 24යි a වර්ගය b ගණයට අපි දැන් තවත් උදාහරණයක් බලමු m වර්ගය n 6යි mn වර්ගය 4යි mn මේකේ කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙන්නේ අපි කලින් විදියටම සාධක වලට වෙන් කරලා ලියාගත්තොත් m වර්ගය ගුණ කිරීම n මේක 2 ගුණ කිරීම 3 ගුණ කිරීම m ගුණ කිරීම n වර්ගය 2 ගුණ කිරීම 2 ගුණ කිරීම m ගුණ කිරීම n දැන් මෙතන 4mn කියන එක අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන් 2 වර්ගය m ගුණ කිරීම n කියලා දැන් එකිනෙකට වෙනස් සාධකවල විශාලම බල තෝරගන්නවා දැන් අපිට මේකේ කුඩාම පොදු ගුණාකාරය ලබා ගන්න පුළුවන් මේ තෝරගත්ත බලවල ගුණිතයෙන් 2 වර්ගය වැඩි කිරීම m වර්ගය වැඩි කිරීම n වර්ගය වැඩි කිරීම 3 අපිට අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන් 12යි m වර්ගය n වර්ගය කියලා මේ ආකාරයෙන් අපිට කුඩා පොදු ගුණාකාරය හොයන්න පුළුවන් දැන් අපි තවත් උදාහරණයක් බලමු 3x 15යි වරහන් ඇතුලේ x ඍණ 1 9යි වරහන් ඇතුලේ x ධන 1 මේකෙත් අපි කලින් විදියටම සාධකවල ගුණිතයක් විදියට ලියා ගන්න ඕනේ ඒක මේ විදියට ලියන්න පුළුවන් 3x කියන එක අපිට ලියන්න පුළුවන් 3 ගුණ කිරීම x කියලා. ඒ වගේම 15x ඍණ 1 කියන එක 3 වරක් 5 වැඩි කිරීම x ඍණ 1. ඊළඟ එක අපිට ලියන්න පුළුවන් 3 වරක් 3 වැඩි කිරීම x ධන 1. මම මෙතන කෙලින්ම ලිව්වා 3 2 බලය කියලා. අපි දැන් එකිනෙකට වෙනස් සාධකවල විශාලම බල ගන්න ඕනේ දැන් අපිට මේකේ කුඩා පොදු ගුණාකාරය ලියලා දක්වන්න පුළුවන් තුනේ වර්ගය වැඩි කිරීම 5 වැඩි කිරීම x වැඩි කිරීම x ඍණ 1 වැඩි කිරීම x ධන 1 මේක අපිට තවත් සුළු කරොත් අපිට අවන්තිම පිළිතුර ලබා ගන්න පුළුවන් 45x x ඍණ 1 වැඩි කිරීම x ධන 1 කියලා හොඳයි දැන් අපි තවත් උදාහරණයක් බලමු මම ගන්නවා b ඍණ a 2යි වරහන් ඇතුලේ a ඍණ b
හතරයි ඒ වර්ගය වරහන් ඒ ඍණ b වල වර්ගය දැන් මේකෙත් අපි සාධක වල ගුණිතයක් විදිහට ලියා ගන්න ඕනේ මේක ටිකක් විශේෂ ගාණක් මේක පොඩ හොඳින් බලන්න ඕනේ දැන් බලන්න මේකේ තියෙන්නේ ඒ ඍණ b p ඍණ a ඒ වගේ පද ටිකක් තියෙන්නේ ඒ ඍණ b ඒ ඍණ b b ඍණ a දැන් මේක බලන්න අපිට මේ පද මේ විදියට හදා ගන්න පුළුවන් මේකේ b ඍණ a කියන එක බලන්න b ඍණ a කියන එකෙන් ඍණ එකක් එළියට ගත්තොත් අපිට ඒක ලියන්න පුළුවන් වරහන් ඇරලා ඍණ b ධන a කියලා මේකේ වරහන් ඉවත් කරලා සිදු කරපුවාම ආයෙත් b ඍණ a'මයි එන්නේ එතකොට අපිට මේ ඍණ එකක් එළියට අරගෙන මේක ලියන්න පුළුවන් a ඍණ b කියලා එතකොට මේ b ඍණ a කියන එක අපි වෙනත් ආකාරයකින් දක්වන්න පුළුවන් ඍණ 1 වැඩි කිරීම a ඍණ b කියලා මෙතන 2 වැඩි කිරීම a ඍණ b මේකේ දෙකේ වර්ගය වැඩි කිරීම a වර්ගය වැඩි කිරීම a ඍණ b වල වර්ගය මේක අපි b ඍණ a කියන එකේ ඍණ එකක් ගන්න හේතුව තමයි මෙතන අනික් පද තිබ්බේ a ඍණ b කියලා මේක කරපු විදිය හොඳට බලන්න දැන් කුඩා පොදු ගුණාකාරය හොයන්න පුළුවන් එකිනෙකට වෙනස් සාධක වල විශාලම බලවල ගුණිතයෙන් එතකොට ඍණ 1 වැඩි කිරීම 2 වර්ගය වැඩි කිරීම a වර්ගය වැඩි කිරීම a ඍණ b වල වර්ගය මේක තව දුරටත් සුළු කරපුවාම ඍණ 4 a වර්ගය වරහන් a ඍණ b වල වර්ගය මේ ආකාරයෙන් කුඩා පුදු ගුණාකාරය හොයන්න පුළුවන්. දැන් අපි බලමු තවත් ගාණක්. ඒකත් විශේෂ ගාණක්. ඒකේ තියෙනවා a ඍණ x වල වර්ගය x ධන a වල වර්ගය x වර්ගය ඍණ a වර්ගය දැන් මේකෙත් අපි කලින් විදියටම සාධක වල ගුණිතයක් විදියට ලියා ගන්න ඕනේ. අපි බලමු ඒක කොහොමද ලියන්නේ කියලා. දැන් මෙතන මුලින්ම තියෙන්නේ a ඍණ x වල වර්ගය. අපිට ඒක ලියා ගන්න පුළුවන් a ඍණ x වල වර්ගය කියලා. දෙවෙනි එක x ධන a වල වර්ගය. ඊළඟට x වර්ගය ඍණ a වර්ගය කියන එක අපි දන්නවා සාධක x ඍණ a x ධන a කියලා වර්ග දෙකක අතරේ සාධක දැන් මෙතන බලන්න කුඩා පොදු ගුණාකාරය හොයන්දි මෙතන විශේෂ අවස්ථාවක් තියෙනවා අපි කලින් ගාන හැදුවා වගේම මෙතනත් තියෙනවා a ඍණ x x ඍණ a කියලා පද අපි බලමු ඒක හදන්නේ කොහොමද කියලා මං ගන්නවා a ඍණ x වර්ගය කියන එක අපිට a ඍණ x වර්ගය කියන එක ලියා ගන්න පුළුවන් මේ විදියට බලන්න දැන් අපි x ඍණ a කියන එක ගත්තොත් ඒකේ ඍණ එකක් එළියට අරගෙන අපිට ලියන්න පුළුවන් a ඍණ x කියලා දැන් බලන්න මේ දෙපැත්තම මම වර්ග කරනවා එතකොට ඍණ 1 වර්ගය a ඍණ x වල වර්ගය දැන් මේ x ඍණ a වල වර්ගය කියන එක උඩට සමාන වෙනවා ඍණ 1 වර්ගය කියන්නේ ධන 1යි a ඍණ x වල වර්ගය එතකොට අපිට කියන්න පුළුවන් x ඍණ a වර්ගය කියන්නේ a ඍණ x වල වර්ගයටමයි කියලා. එතකොට අපිට මෙතන a
ඒරින x වර්ගය කියන එක ලියා ගන්න පුළුවන් තවත් විදියක් තමා x ඍණ a වල වර්ගය කියලා. අපි දැන් ඒ විදිහට ලියමු. මෙතන ඒරින x වල වර්ගය කියන එක ලියා ගන්න පුළුවන් x ඍණ a වල වර්ගය කියලා. ඒක හොඳට මතක තියාගන්න මේ විදිහේ ඒරින x වල වර්ගයක් වගේ තිබ්බොත් x ඍණ a වර්ගය කියලා ලියන්න පුළුවන්. දැන් බලන්න එකිනෙකට වෙනස් සාධක වල විශාලම බල තෝරගන්නවා. එතකොට අපිට කුඩා පොදු ගුණාකාරය ලියන්න පුළුවන් x ඍණ a වල වර්ගය වැඩි කිරීම x ධන a වල වර්ගය කියලා. අපි දැන් මේ අන්තිමට දැන් කරපු ගණන් දෙක විශේෂ ගණන් දෙකක්. ඒ ගණන් දෙක මතක තියාගන්න හොඳට. දැන් අපි බලමු තවත් උදාහරණයක්. p වර්ගය ඍණ 1 2p වරහන් ක ඍණ p වර්ගය 1 ඍණ p. මේකේ කුඩා පොදු ගුණාකාරය හොවන්න අපි සාධක වලට වෙන් කරලා ලියා ගන්න ඕනේ. බලමු අපි ඒක ලියන්නේ කොහොමද කියලා. මෙතන දැන් p වර්ගය ඍණ 1 කියලා තියෙනවා. වර්ග දෙකක අන්තරය සාධක අපි දන්නවා p ඍණ 1 p ධන 1. දැන් ඊට පස්සේ දෙක වැඩි කිරීම p වැඩි කිරීම මෙතන බලන්න 1 ඍණ p වල වර්ගය තියෙන්නේ. අපි කලිනුත් බලපු ගානේ විදියට මේක 1 ඍණ p වල වර්ගය කියන එක අපිට ලියා ගන්න පුළුවන් p ඍණ 1 වර්ගය කියලා. ඒකට හේතුව තමයි එහෙම ලියා ගන්න මුලින් p වර්ගය ඍණ 1 ගත්තා. ඒකේ සාධකයක් උනේ p ඍණ 1 p ධන 1. දැන් බලන්න මෙතන අපි x ඍණ a වර්ගය සමාන වුණා a ඍණ x වල වර්ගයට. ඒ වගේම තමයි 1 ඍණ p වර්ගය අපිට ලියා ගන්න පුළුවන් p ඍණ 1 වර්ගය විදියට. දැන් මෙතන බලන්න 1 ඍණ p කියන එක. ඒක අපිට කලින් අපි කරපු විදියට ඍණ 1ක් එළියට අරන් ලියුවොත් ඒක අපිට ලියා ගන්න පුළුවන් ඍණ 1 වැඩි කිරීම p ඍණ 1 කියලා. දැන් කුඩා පොදු ගුණාකාරය ගන්න එකිනෙකට වෙනස් සාධකවල විශාලම බල ටික තෝරගන්න ඕනේ. දැන් මේ තෝරගත්ත ඒවල ගුණිතයක් ලබා ගත්තොත් ඍණ 1 වැඩි කිරීම 2p වැඩි කිරීම p ධන 1 වැඩි කිරීම p ඍණ 1 වර්ගය. මේක සුළු කරපුවම ඍණ 2p වරහන් p ධන 1 වරහන් p ඍණ 1 වර්ගය. හරි. දැන් අපි බලමු මේ අන්තිමට ඉගෙන ගත්ත ගණන් ටිකේ සාරාංශයක්. ඒ කියන්නේ විශේෂ අවස්ථා ටික. අපි පළවෙනියෙන්ම ගත්තා b ඍණ a කියලා. ඒ b ඍණ a කියන එක අපිට ලියා ගන්න පුළුවන් ඍණ එකක් එළියට අරගෙන a ඍණ b කියලා. මේක මතක තියාගන්න. ඒ වගේම තව අවස්ථාවක් තමයි අපිට මේ b ඍණ a වල වර්ගය කියලා ගත්තොත් ඒක හරියට x ඍණ a වල වර්ගය ගත්තා වගේමයි b ඍණ a වල වර්ගය. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් තවත් විදියක් තමයි a ඍණ b වල වර්ගය කියලා. මේක අපි කලින් බලපු උදාහරණය වෙන්නේ x ඍණ a වල වර්ගය සමානයි a ඍණ x වල වර්ගය කියලා ගත්ත එකමයි. එතකොට අපිට මේ විදියට ලියා ගන්න පුළුවන්. මේක මතක තියා ගන්න හොඳට. හරි. දැන් අපි බලමු තවත් VG ප්‍රකාශන වල කුඩාම පුදු ගුණාකාරය හොයන ගාණක්. මම ගන්නවා 3 x ධන 2 වර්ගය
x වර්ගය ධන 5x ධන 6 2x වර්ගය ධන 7x ධන 3 දැන් අපි මේවා සාධක වලට වෙන් කරලා ලියා ගන්න ඕනේ 3i x ධන 2k වර්ගය x වර්ගය ධන 5i x ධන 6 6 2i x වර්ගය ධන 7i x ධන 3 දැන් 3i x ධන 2k වර්ගය කියන එක අපිට ලියා ගන්න පුළුවන් 3 වැඩි කිරීම x ධන 2k වර්ගය දැන් මලන්න ඊළඟට තියෙන x වර්ගය ධන 5i x ධන 6 මේකේ කොහොමද සාධක හොයන්නේ අපි කලින් ඉගෙනගෙන තියෙන විදියට කලින් පාඩම් වල මේක උගන්වනවා x වර්ගය ධන 5i x ධන 6 සාධකයි 2i x වර්ගය ධන 7i x ධන 3 සාධකයි හොයන හැටි බලමු x වර්ගය ධන 5i x ධන 6 මේකේ සාධක අපිට හොයන්න පුළුවන් මේ විදියට අපි මේක හොයන්න පටන් ගන්න x වර්ගය 6 න් ගුණ කරනවා 6i x වර්ගය එනවා ඊට පස්සේ මේ මැද පදය පද දෙකකට කඩලා ලියා ගන්න ඕනේ ඒක ලියා ගන්නවා අපි 3x 2i x තෝරගෙන x වර්ගය ධන 3i x ධන 2i x ධන 6 කියලා එතකොට මේකේ සාධක අපිට ගන්න පුළුවන් මේ විදියට तो x වර්ගය ධන 5i x ධන 6 කියන එකේ සාධක වෙන්නේ x ධන 3 x ධන 2 ඊළඟට බලමු 2i x වර්ගය ධන 7i x ධන 3 කියන එකේ සාධක ගන්න විදිය මේකෙත් අපි 2x වර්ගය 3 න් වැඩි කරනවා එතකොට 6x වර්ගය එනවා දැන් බලන්න ඕනේ 7x හදා ගන්න විදියක් මම 6x x ගන්නවා එතකොට මේ දෙක ගුණ කරලා තියෙන 6x වර්ගය මේ දෙක එකතු කරුවාම 7x හැදෙනවා මේ විදියට එතකොට සාධක හොයන්න පුළුවන් අපිට 2x එළියට ගන්නවා එතකොට x ධන 3 ධන එකක් එළියට ගන්නවා අරහන් x ධන 3 එතකොට ඒකේ සාධක වෙන්නේ x ධන 3 2i x ධන 1 දැන් අපි මේ හොයාගත්ත සාධක x වර්ගය ධන 5i x ධන 6 කියන එකේ සාධක නම් x ධන 3 x ධන 2 ඒක අපි ලියාගමු ඒ වගේම 2x වර්ගය ධන 7x ධන 3 කියන එකේ සාධක x ධන 3 2x ධන 1 දැන් කුඩා පොදු ගුණාකාරය හොයන්න එකිනෙකට වෙනස් සාධකවල විශාලම බලවල ගුණිතය ගන්න ඕනේ අපි මේ පද ටික තෝරගමු අපිට ලියන්න පුළුවන් එම නිසා කුඩා පොදු ගුණාකාරය සමානයි තුන වැඩි කිරීම x ධන 2k වර්ගය වැඩි කිරීම x ධන 3 වැඩි කිරීම 2x ධන 1 එතකොට මේකේ උත්තරේ අපිට ලියන්න පුළුවන් 3i 2x ධන 1 x ධන 3 x ධන 2k වර්ගය මේ විදිහට අපිට විජේ ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය හොයන්න පුළුවන්